ජීවිතේ ගොඩක් වෙලාවට සමහර දේවල් වලදී මේ අධෛර්යය කියන එක අතහැර දැමීම දෙපාරක් තුන් පාරක් උත්සාහ කරලා ගොඩක් වෙලාවට අපි කරන්නේ අතහැරලා දාන එක. ගොඩක් අපි උත්සාහ කරනවා වගේම ඒ මත යැපෙන්නේ ඒක මතම යැපිලා ඒක ලබා ගන්න අපේ උත්සාහය ගොඩක් අඩුයි සමහර වෙලාවට. ඒ නිසා ගොඩක් වෙලාවට අපි උත්සාහ කරලා අතාරිනවා ගොඩක් දේවල්. දැන් උදාහරණයක් විදියට හිතන්නකෝ, ගොඩක් දිග දුර දුවන කෙනෙක් ක්‍රීඩකයෙක්ගේ දක්ෂතාවය කියන්නේ පළවෙන ස්ථානයම ගැනීමම නෙමෙයි, ධාවකයෙක්ගේ තරඟ කරනකොට ධාවනයේදී තරඟාවලියකදී තරඟ කරනකොට ධාවකයෙක් සතු හොඳම ගුණාංගය කියන්නේ තරඟය ප්‍රථම ස්ථානය ලැබීම නෙමෙයි, තරඟය නිමා කිරීම. මේ තරඟය නිමා කිරීම හරි වැදගත්. එක්තරා තරඟාවලියක ධාවකයෝ දැන් දිග දුර දුවනවා, දැන් වට 10ක් විතර දුවන්න තියෙනවා. මේ වට 10 දුවනකොට මේ වට 10 දුවද්දී තරඟකරුවෙක් හෙමීට තරඟේ නිමා කරන්න අමාරු වෙනවා. මේ තරඟකරුවා බොහොම හෙමින් දුවන්නේ. අනිත් තරඟකරු මේ වට 10 හැකි ඉක්මනින් නිමා කරද්දී මේ තරඟකරුවා තරඟේ නිමා වෙලත් ගොඩක් වෙලා ගිහිල්ලා විනාඩි 20ක් විතර ගිහිල්ලා ඊට පස්සේ තවමත් තරඟේ වට 10 නිමා නොකරපු මේ තරඟකරුවා තනියම මේ තරඟය නිමා කරන අවසානයේ දක්වාම මේ තරඟකරු මේ වට 10 අවසන් කරනවා. ප්‍රේක්ෂකාගාරයේ බොහොම උණුසුම් ප්‍රතිචාරයක් තිබ්බා පළවෙනි ස්ථානයේ ගන්න කෙනාට, පළවෙනි ධාවකයාට බොහොම උණුසුම් ප්‍රතිචාරයක්. තරඟය නිමා වුණා, හැබැයි ඒ අවධානය වෙනස් වෙනවා අවසානයේ දක්වා. මේ තරඟකරු අවසාන තරඟකරු තමන්ගේ වටය තමන්ම නිම කරන්න ඕන නිසා වට 10ම මේ තරඟකරු බොහොම නිවිසැනසිලි තමන්ට පුළුවන් විදිහට මේ තරඟකරු දුවනවා. ඒ නිසා ප්‍රේක්ෂකාගාරයේ පළවෙන ස්ථානයට සුබපතපු අත්පොලසන් දුන්නු අය බොහොම උද්‍යෝගයෙන් බලාගෙන ඉන්නවා අවසානයේ දක්වා දුවන මේ තරඟකරු. බලන්න, තමන්ගේ ජීවිතේ තමන්ගේ බලාපොරොත්තු වලට යන්න බැරි වුණත්, තමන්ගේ බලාපොරොත්තු වලට කිට්ටු වෙන්න බැරි වුණත් යම්කිසි ගෞරවයක් තුල, යම්කිසි ශක්තියක් තුල මේ අය ජීවිතේට මුහුණ දෙන හැටි. ඒ නිසා ජීවිතේ අපි බලාපොරොත්තු වලට ළඟා වෙනකොට තව පාර්ශවයක් ඉන්නවා බලාපොරොත්තුවට ළඟා වෙන්න බැරුව ගියා. නමුත් ඒ බලාපොරොත්තුව සාර්ථක විදිහට ඒ සඳහා වෙහෙස මහන්සි වෙන අය, සාර්ථක විදිහට ගොඩක් අය ඉන්නවා. තමන්ට ජයග්‍රහණයට යන්න බැරි වුණා, නමුත් ඒ වෙනුවෙන් මහන්සි වෙන අය ඉන්නවා. උදාහරණයක් විදිහට විභාගයේදී අපිට උසස් සාමාර්ථ ගන්න බැරුව ගියත් හෘද සාක්ෂියෙන් ගොඩක් දරුවෝ ඉන්නවා වෙහෙස මහන්සි. තමන්ගේ බුද්ධි මට්ටමේ එක එක්කෙනාගේ බුද්ධි මට්ටම වෙනස්නේ, හැමෝටම හොඳට ඉගෙන ගන්න බෑනේ. එක්කෙනාගේ බුද්ධි මට්ටම වෙනස්. එතකොට බොහොම දක්ෂයෝ ඉන්නවා, සාමාන්‍ය බුද්ධි මට්ටමක් තියෙන අය ඉන්නවා, ඒ වගේ ඉන්නවා. එතකොට ඇත්තටම අතහැරලා ඉන්න එකද වැදගත්, පැත්තකට දාලා තියෙන එකද වැදගත්? අනේ මට බෑනේ, අනේ මට ඉගෙන ගන්න බෑනේ, මගේ බුද්ධි මට්ටම අඩුයිනේ, පැත්තකට දාලා තියෙන එකද වැදගත්? කාගෙන් හරි අහගෙන හරි කොහොම හරි උත්සාහයක් ගැනීමද වැදගත්? අන්න ඒක තමයි ජීවිතේ අල්ලන් ඉන්නවා කියන්නේ, හෝල්ඩ් ඔන්. එනිසා ගොඩක් අපේ දරුවන්ට මේ දේ නෑ. තමන්ට අමාරු නම්, තමන්ට අධ්‍යාපන කටයුතු කරගන්න බැයි නම්, තමන්ගේ බුද්ධි මට්ටම තමන්ට දැනෙනවා නම් කැපැසිටි නැත්නම් ධාරිතාව මදි කියලා ගොඩක් අය අතහැරලා දාන උනන්දුවක් වෙන්නේ නෑ. උනන්දුවක් කරන බලාපොරොත්තුවේ රිදී රේඛාවක්වත් එන්න ඉඩක් දෙන්නේ නැහැ. එහෙම අතහැරලා දානවා. බැරි කෙනාටත් පුළුවන් දන්න කෙනෙක් ගාවට ගිහිල්ලා අහගන්න. බැරි කෙනාට මහන්සි වෙන්න පුළුවන් තමන්ගේ தત્ත්වය උසස් කරගන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා යම්කිසි ප්‍රශ්නයක, යම්කිසි බැහැයි කියලා සම්මත දෙයක, අමාරුයි කියලා තියෙන දෙයක අපි එල්ලිලා ඒ මත්තෙම ඒ විදිහට මෙල්ලිලා ඉන්නකොට ඒ තුල පුදුමාකාර ශක්තියක් එනවා ඒ ජය ගන්න. දැන් උදාහරණයක් විදිහට අපි Facebook එකේ මුහුණු පොතේ දකිනවා ලී කෑලි එකට තියලා ලී කෑලි 1000 ගාණක් ලස්සනට හදපු රටාවල් තියපු එක එක දේවල් තියෙනවා. එතකොට එක ඇඟිල්ලකින් මේ ලී කෑල්ල අපි ස්පර්ශයක් දුන්නොත්, තල්ලුවක් දුන්නොත් මේ ලී කෑල්ල ඊළඟ එකේ වදිනවා, ඊට පස්සේ ඊළඟ එකේ වදිනවා. මේ ආකාරයෙන් ක්‍රමක්‍රමයෙන් තනන ලද ඒ මුළු සැලැස්මම බිම වැටෙනවා. ඒක කොහොමද වෙන්නේ? තනි ඇඟිල්ලකින්.
කොහොමද වෙන්නේ තනියංගිල්ලක් ස්පර්ශයකින් තට්ටුවකින් ඒ තුල මහා ශක්තියක් ජනිත වෙනවා. ඒ ශක්තිය වර්ධනය වෙලා වර්ධනය වෙලා වර්ධනය වෙලා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා මුළු සැකිල්ලම අවසානයේදී කඩා වැටෙනවා. හරිම ලස්සනයි මේක මුහුණු පුතේ. ඔබ දැකලත් ඇති සමහර වෙලාවට මේ වගේ දේවල්. ඒ වගේ දේවල් බැහැයි කියලා මහා විශාල දේවල් පොඩි තල්ලුවක් ඕනේ. පොඩි තල්ලු අපි වාහනයක වුණත් එහෙමනේ. වාහනයක් වුණත් ස්ටාර්ට් කරගන්නේ ගමන ආරම්භ කරන්න අපිට කියනවා, අපි කියනවා පොඩි තල්ලුවක් දෙන්න පිටිපස්සෙන් පොඩි තල්ලුවක්. පල්ලමක් අල්ලලා පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඒ ගමනේ ඒ වාහනය ඉදිරියට පදවන්න පුළුවන්. පොඩි උත්සාහයක් ඕනේ. ඒ නිසා පොල්මේ පොඩි උත්සාහය අනිවාර්යෙන් අල්ලගෙන ඉන්න ඕනේ අපි ඒකත් එක්ක. එතකොට තමයි අයි බලය ශක්තිය වැඩි වෙන්නේ. මේ වැන්දබුව සහ විනිශ්චයකාරයා පිළිබඳව උපමා විලුක්තුමාගේ සුභාරංචි අපි 18 වන පරිච්ඡේදයට ගියොත්, මේ 18 මේ විනිශ්චයකාරයා විතර මේ වැන්දබුව තමන්ට යුක්තිය ඉටු කර දෙන මෙන් ඉල්ලා නිරන්තරයෙන් කරදර කරනවා. ඒතු වචනය තුළ සඳහන් කරනවා, එම නුවර වැන්දබුවක් වූවාය. වැන්දබුව කියන්නේ ස්වාමි පුරුෂය නැහැ, බොහොම අසරණයි. මේ අසරණ නොයෙක් වර මේ එම නුවර වැන්දබුවක් වූවාය. ඈ නොයෙක් වර ඔහු වෙත ගොස් මාගේ විරුද්ධකාරයා මට කළ අයුක්තියට යුක්තිය ඉෂ්ට කළ මැනවයි කීවාය. වචනය තුළ සඳහන් කරනවා ලූක්තුමාගේ නොයෙක් වර එක පාරක් නෙවෙයි, නොයෙක් වර. මේ වැන්ද මිනිශ්චකාරයාගේ ස්වභාවය කියනවා එක් නුවරක දෙවියන්ට බය නැති, දෙවියන්ට බය නැති මිනිසුන්ට ගරු නොකරන විනිශ්චකාරයෙක්. මේ සාමාන්‍ය මිනිසුන්ට හිතර්සි සංවේදීනේ මේ අභියෝගය තියෙනවා. මේ වැන්දබුව කියන්නේ අස්සරණයි. වැන්දබුව කියන්නේ මුකුත් කරගන්නත් බෑ, ස්වයං පුරුෂයත් නෑ. මේ විනිශ්චකාරයා කියන්නේ බොහොම තද බල හිතක් තියෙන කෙනෙක්. මේ බලාපොරොත්තුට යන්නත් බෑ, බලාපොරොත්තු ලංවෙන්නත් බෑ. බලාපොරොත්තු තමයි යුක්තිය ඉටු කර ගැනීම. එතකොට යුක්තිය ඉටු කර ගැනීමට මේ බලාපොරොත්තු මේ මිනිස්සයා ගාවට, මේ විනිශ්චයකාරයා දෙවියන්ටත් බය නැහැ, කිසිවෙකුට ගෞරව කරන්නේත් නැහැ, කිසිම කෙනෙක් අහන්නේත් නැහැ කියන දේ. එහෙම තැන වෙනස් කරන්න බැරි පුද්ගලයව, වෙනස් කරන්න බැරි පුද්ගලයා ගිහිල්ලා යැපිලා ඒ පුද්ගලයා මත එල්ලිලා ඉන්නවා යුක්තිය ඉටු කරන්න කියන. ඒක තමයි බලාපොරොත්තුව තුළ අපි එල්ලිලා හිද්දී අපේ ජීවිතවල සිදුවන වෙනස. ඔහු විරුද්ධකාරයා මට කළ අයුක්තියට යුක්තිය ඉෂ්ට කළ මැනවයි කීවාය. ඔහු කලක්කේ ඉල්ලීම නොසලකා හැරියේය. බලන් ගණන් ගන්නෑ. ඇයි මිනිස්සුන්ටත් සලකන්නේ නෑනේ, මිනිසුන්ට ගෞරව කරන්නේ නෑනේ, අතහැරලා දානවා. නොසලකා හැරියේය, නොසලකා හරි හැරියේය. පසුව ඔහු තමාට මෙසේ කියාගත, මා දෙවියන් වහන්සේට ගරු බියනු පෑවත් මනුෂ්‍යයන්ට ගරුසරු නොකළත් මේ වැන්දබුවගේ කරදරය නිසා, මේ වැන්දබුගේ කරදරේ නිසා ඈ නිතර නිතර පැමිණ මා නොවෙහෙසන පිණිස ඈට යුක්තිය ඉටු කර දෙමේ කීය. බලන්න, නිතර නිතර වෙහෙසවනවා මේ මනුස්සයව ජීවිතේ වෙනස් කරන හැටි. තමන්ගේ බලාපොරොත්තුව තුළ තමන්ට යුක්තිය ඉටු කරලා දෙන්න 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 කියලා ඉල්ලනකොට, මම දෙවියන්ට ගරුණ කරත් මනුස්සයන්ට ගෞරවණුක මේ කාන්තාවගේ කරදරේ නිසාම මම වෙනස් කරගන්නවා. බලන්න අපිට යන්න තියෙන අරමුණ වෙනස් වෙන හැටි. අපි හැම දෙයකම එල්ලිලා ඉන්නකොට බලාපොරොත්තුව දුෂ්කරයි, යුක්තිය ඉටු කරගන්න දුෂ්කරයි. මේ මනුස්සයා ලේසි පහසු මනුස්සයෙක් නෙමේ. දෙවියන්ට බයත් නැහැ, මනුස්සයන්ට බයත් නැහැ. එහෙම මනුස්සයෙක් එක්ක අපි හැප්පෙන්නේ. මේ කාන්තාව ගිහිල්ලා අසරණ වැන්දබු කාන්තාව. හැබැයි එල්ලිලා ඉන්නවා, එල්ලිලා ඉන්නවා ගිහිල්ලා නිතර නිතර කරදර කරනවා. අන්න ඒක තමයි ඒ වැන්දබුවට යුක්තිය ඉටු කර දෙන්න මේ විනිශ්චයකාරයා පෙළවෙන්නේ. ජීවිතෙත් එහෙමයි, අපි ගොඩක් වෙලාවට අතාරින්න එපා ගොඩක් වෙලාවට. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියනවා, දෙවියන් වහන්සේ දිවා රැ දෙක්කීම තමන් හට අයදින තමන් තෝරාගත් අයට යුක්තිය ඉටු කර නොදෙන සේක. දිවා රෑ දිවා නොබලා දෙවියන්ට හඬ ගායන අයට දෙවියන් වහන්සේ අහන්නේ නැතු ඉන්නවද? දෙවියන් වහන්සේගේ සවන් යොමු නොවී ඉන්නවද? එල්ලිලා ඉන්න අය කෙරෙහි ඔබගේ අභියෝගය බරපතල නම්, ඔබ බලාපොරොත්තු වෙන තැනට ඔබ බලාපොරොත්තු වෙන කෙනා අභියෝගාත්මක කෙනෙක් නම්, ඔබ ජය ගන්න උත්සාහ කරන ටාගට් එක ඉලක්කය අභියෝගාත්මක නම්, ස්වාමින් වහන්සේ කියන්නේ අන්න ඒකයි. ඒ නිසා දිවා රෑ දෙකෙම
අපි ශක්තිමත්ව එල්බගෙන ඉන්න ඕනේ. ඒ තුල යම්කිසි වෙනසක් ඇති වෙනවා. මේ විනිශ්චයකාරයා කියනවා මම දෙවියන්ට බය නැතුව ගියත් මම මිනිසුන්ට බය නැතත් මේ කාන්තාවගේ පෙරැත්ත එහෙමයි බයිබලයේ තුල තියෙන්නේ. මේ කාන්තාව නිතර නිතර ඉල්ලන දේ නිසා මට මේක කරලා දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වැන්දබුවගේ අසරණකම බලපෑවේ නැහැ. වැන්දබුවගේ தত্ত্বය බලපෑවේ නැහැ විසාධාරණීට. මොකද්ද බලපෑවේ? වැන්දබුවගේ தত্ত্বයවත් විනිශ්චයකාරයාගේ தত্ত্বයේ විනිශ්චයකාරයා දෙවියන්ට බය නැහැ කිව්වට ඒක බලපෑවේ නැහැ. විනිශ්චයකාරයා මිනිසුන්ට ගරු කරන්නේ නැහැ කියලා ඒක බලපෑවේ නැහැ යුක්තිය ඉටු කරන්න. මොකද්ද වෙනස් කරන්න හේතුනේ? මේ වැන්දබුවගේ නිතර නිතර ප්‍රැත්ත කිරීම එල්ලිලා ඉන්න එක. ඒ නිසා අපේ ජීවිතය යම්කිසි දෙයක් දිනා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම තමන් ඒක ශක්තිමත්ව තමන් ඒක එල්ලිලා ඉන්න ඕනේ. ඒක දියුණු කර ගන්නට ඕන. ඒක නිතර නිතර හිතද්දි තමන්ගේ ඉලක්කේ නිතර නිතර කල්පනා කරද්දි තමන්ගේ බලාපොරොත්තුවේ නිතර නිතර එල්බෙද්දි එල්බගෙන ඉද්දි තමන්ගේ බලාපොරොත්තුව කෙරෙහි එල්බගෙන ඒ වෙනුවෙන් වෙහෙස්සෙද්දි ඒ වෙනුවෙන් වෙහෙස්සෙනවා කියන්නේ අපිට ලේසි පහසු අය ගාවට යන්න හම්බෙන්නේ නැහැ. සමහර විට අපිට ගනුදෙනු කරන්න තියෙන අය හරි අමාරුයි. ඔබ වැඩ කරන තැන හිතන් කොච්චර අමාරු අය ඉන්නවද ඔබට වැඩ කරගන්න. ඔබ ඉස්පාසල් යන තැන ඔබ වටේ පිටේ ඉන්න අය කොච්චර අමාරුද? කොච්චර අමාරුවෙන්ද වැඩ කරන්න? හැබැයි අතහරින්න එපා. අතහරින්න එපා. අනිවාර්යයෙන්ම ඔබට ජය ගන්න පුළුවන්. ඒ අපේ තියෙන ගුණ යහපත්කම, අපගේ ජීවිතයන්වල තිබෙන සාරධර්ම, අපේ ජීවිතයන් තුළ දෙන ධෛර්යය කවදාක්වත් නපුර ඉදිරියේ, කවදාක්වත් අභියෝගයේ ඉදිරියේ වියපත් වෙන්න, යටපත් වෙන්න, මැකී යන්න ඉඩ දෙන්න එපා. වැන්දබූ ස්ත්‍රියගේ අසරණකම බලපෑවේ නැහැ. ඈතුල තිබුණු මහා ධෛර්යය, ඈතුල තිබුණු මහා වීරය මොකද වුනේ? අනිවාර්යයෙන්ම විනිශ්චයකාරයව වෙනස් කරා. විනිශ්චයකාරයව වෙනස් කරා. විනිශ්චයකාරයාගේ සිත වෙනස් කරා. මං කොච්චර එහෙම වුණත් මේ කාන්තාවට මම යුක්තිය ඉටු කළ දෙන්න නිසා ස්වාමීන් වහන්සේගේ වචනය තුළ කියන රෑ දවල් දෙකම දෙවියන් වහන්සේ කැමැත්තට එල්බග නිසා ඔබ රෑ දවල් දෙකම ඔබගේ බලාපොරොත්තුව කෙරෙහි එල්බගෙන ඉන්න. ඔබ යම්කිසි යහපත් දෙයක් වෙනුවෙන් කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඒ හැම දෙයක් වෙනුවෙන් යහපත වෙනුවෙන් ඒ දේම හිත හිත ඒ වෙනුවෙන් මහන්සි වෙන්න, ඒ දිනුවෙන් වැඩ කරන්න. හරියට කොහොමද ස්වාමින් වහන්සේ ජෝහන්තුමාගේ සභාරංචිය කියනවා දෙවෙනි පරිච්ඡේදේ කානායි සරණ මංගල්‍යයේදී වතුර පුරවන්න ගල් භාජන සයක් තබා තිබුණේ එහි ජැටිය දක්වා වතුර පුරවන්න. ඒකයි ස්වාමින් වහන්සේ කිව්වේ පුරවන්න. ඊට පස්සේ තමයි ප්‍රාතිහාරය කරන්නේ. උන්වහන්සේ අපිට කියන්නේ පුරවන්න වතුර කියලා ඉස්සලාම. ඊට පස්සේ තමයි දෙවියෝ අතපොයි. නිසා ජීවයන් වහන්සේ තුළ ශක්තිමත් නැවුම් බලාපොරොත්තුකින් ජීවිතයට මුහුණ දෙන්න. අනිවාර්යයෙන්ම ලොකු වෙනසක්, ලොකු ආත්ම තෘප්තියක්, ලොකු ගැලවීමක් නිදහසක් තුළ ඔබ අත්දකීවි. ලොකු ප්‍රීතියක්. ආමේන්. ජෙස්විටයි.